ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 20x20 තරඟාවලිය ආරම්භ වෙනවා මාර්තු 4 වෙනිදා. ඒ වගේම තරඟාවලියත් ආරම්භ වෙනවා. එතකොට මේ තරඟාවලිය කොහොමද ශ්‍රී ලංකාවේ අපි සහ ලෝකයේ සිටින අනිකුත් ශ්‍රී ලාංකිකයන් බලන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි සම්පූර්ණ විස්තරය හොයා බලන්නට සූදානම් වෙන්නේ. ඉතින් 20x20 තරඟාවලිය මාර්තු 4, මාර්තු 6, මාර්තු 9 කියන දින තුනේදී පැවැත්වීමට නියමිතයි සිලෙට් කියන ක්‍රීඩාංගණයේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5:30ට තමයි මේවා ආරම්භ වීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. බංග්ලාදේශ වේලාවෙන් බැලුවොත් එහෙම සවස 6ට තමයි මේ තරඟ ආරම්භ වන්නේ. මොකද ශ්‍රී ලංකාවේ වේලාව සහ බංග්ලාදේශයේ වේලාව අතර පැය භාගයක් ඉදිරියෙන් තමයි බංග්ලාදේශය සිටින්නේ. එතකොට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තරඟ මාලාව ඔස්සේ සියත ටීවී තමයි මේක විකාශය කරන්නේ. කොළඹ UHF 32, ගොංගල UHF 23, හන්තාන UHF 35, කිකිලියාමාන UHF 42, ගම්මඩුව UHF 31 කියන නාලිකාවලින් තමයි සියත ටීවී සාමාන්‍ය තරඟ මාලාව ඔස්සේ ඔබට මෙම තරඟාවලිය නැත්නම් 20x20 තරඟාවලිය බලන්නට පුළුවන්. ඒ වගේම pay TV කොටසට ආවොත් Dialogue TV. ඉතින් Dialogue TV ගැන මම කලින් වීඩියෝ විත් කතා කරා. මොවුන්ගේ HD නාලිකාවකින් අපිට සල්ලි ගෙවලවත් බලන්න ඕන අවස්ථාවක් දීලා නැහැ. SD නාලිකාවක් තියෙනවාද Papare TV කියලා 63. ඔන්න ඕක තමයි ඇක්ටිව් කරලා නිකන් එහෙම නෙමෙයි. ඒකටත් සල්ලි ගෙවල තමයි බලන්න තියෙන්නේ. ඉතින් සල්ලි ගෙවලා බලනවා නම් SD වෙන වෙනම දෙන්නට ඕනේ. මොකද අපි HD නාලිකාව බලන්න කැමැත්තෙන් ඉන්නවා නම් සල්ලි දීලා ඒක බලන්නට අපිට අවස්ථාවක් ලබා දීලා නැහැ. මම ඕක කලින් වීඩියෝ එකේ කතා කරා. කනගාටුව පළ කරනවා විශේෂයෙන්ම මෙම ආයතනයට. මොකද පාරිභෝගිකයෝ කැමති දේ තෝරා ගන්නට සල්ලි දීලවත් නැත්නම් නිකන් එහෙම නෙමෙයි නොමිලේ දෙන එකක් නෙමෙයි සල්ලි දීලවත් අපිට බලන්නට ක්‍රමයක් නැහැ. කනගාටුයි කියලා තමයි කියන්නට තියෙන්නේ. එතකොට PO TV මෑත කාලයේ ගත්තාම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සෑහෙන දෙයක් කරපු ආයතනයක් විදිහට කියන්නට ඕන. මොකද මම වසර ගණනාවක් මේ නාලිකා සම්බන්ධයෙන් කතා කරනවා. කිසිම ගෙවීමක් මේ කිසිම ආයතනයකින් මට කරලා නැහැ. මෙහෙම කියන්න අර එහෙම කියන්නේ කියලා. නමුත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගත්තාම මේ ඉවෙන් TV නාලිකාවේ SD සහ HD නොමිලේ විකාශය කරනවා. දැන් තරඟාවලි ගණනාවක්ම කිසිදු අය කිරීමක් කරන්නේ නැතුව මාසික ගාස්තුවට අමතරව. ඉතින් ඔවුන්ට නැවතත් මම මේ වීඩියෝවේදීත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අමතර මුදල් ගන්නේ නැතුව SD ද HD ද කියලා බලන්නේ නැතුව නාලිකා දෙකම නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීම ගැන. ඉතින් ඉවෙන් TV SD නාලිකාව නාලිකා 20 සම්පූර්ණයෙන්ම නොමිලේ, ඉවෙන් TV HD නාලිකා අංක 310 සම්පූර්ණයෙන්ම නොමිලේ. PO TV පාරිභෝගිකයෙක් නම් ඔබ වාසනාවන්තයි, කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඕනෑම නාලිකාවකින් බලන්නට පුළුවන්. HD නම් HD, SD නම් SD. ඔබ හරිම වාසනාවන්තයි කියලා මම නැවත නැවතත් කියනවා. එතකොට ඩිජිටල් ක්‍රමයට අපි ආපුවම Dialogue View app එක මගින් මේක බලන්නට පුළුවන්. PO TV Go app එක මගිනුත් මේක බලන්න පුළුවන්. අලුත්ම ආරංචිය තමයි YouTube විකාශය. ඉතින් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නිල ප්‍රකාශයක් සිද්ධ කරලා තිබ්බේ නැහැ. 3 වෙනිදා මධ්‍යම රාත්‍රිය වෙනකන් දැන් නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි sporty.lk නැමැති YouTube නාලිකාව මේක විකාශය කිරීමට සූදානම් කියලා තමයි සඳහන් වන්නේ. එතකොට සම්පූර්ණ තරඟාවලියම මේ YouTube නාලිකාවේ ශ්‍රී ලංකා ලංකාවේ ඔබට බලන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අයිතිය නැත්නම් ශ්‍රී ලංකාවේ රයිට්ස් තමයි අරගෙන තියෙන්නේ. එතකොට sporty.lk YouTube නාලිකාවෙන් ඔබට මේ තරඟාවලිය බලන්නට පුළුවන් කිසිදු ප්‍රශ්නයක් නැතුව. එතකොට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ තරඟාවලිය ලෝකේ කොහොමද බලන්නට පුළුවන් කියලා. එතකොට බංග්ලාදේශයේ නම් GTV T Sports කියන නාලිකාවල. එතකොට ඉන්දියාවේ නම් ෆෑන් කෝඩ් වලින් බලන්නට පුළුවන්. ඒක ශ්‍රී ලංකාවේ අපි දන්නවා කොහොමද විකාශය වෙන්නේ කියලා. මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, E-Life, Stars Play, Cricket Bus කියන නාලිකා තමයි ඔවුන් නිවේදනය කරලා තියෙන්නේ. අග්නිදිගාසියාවේ Cricket Bus, මැලේසියාවේ Astro, උතුරු ඇමරිකාවේ Willow, අනිකුත් සියලුම තැන්වල T Sports වගේ නාලිකා වලින් බලන්නට පුළුවන් කියලා තමයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රම වලින් තමයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආරම්භ වන 20x20 තරඟාවලිය ශ්‍රී ලංකාවෙත් ලෝකයේ හැමතැනමත් බලන්නට පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ විකාශය වන නාලිකාවල ලෝකයේ අනෙත් තැන්වල බලන්නට බැරි වේවි. ඒකත් විශේෂයෙන්ම කියන්නට ඕනේ. එතකොට ශ්‍රී ලංකාවේ YouTube විකාශයකුත් තියෙනවා කියන එක තමයි අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.